ඔගොල්ලන්ගේ ගේම් ගහනකොට ස්ලෝ වෙනවා නම් ඩෙස්ක්ටොප් එක කියන්නේ ඔගොල්ලන් PC එක ඔන් වෙන වෙලා යනවා නම් ඒ වගේම තව ඔගොල්ලන්ගේ PC එක වැඩ කරගන්න බැරි තරමටම ස්ලෝ වෙලා නම් ඒක කොහොමද නැති කරගෙන ඔගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එක ටිකක් ස්පීඩ් කරගන්නේ කියලා මේ අපි යමු දැන් වීඩියෝ එකට කොහොමද ඒක කරන්න කියලා බලන්න. ඉස්සෙල්ලම ඔගොල්ලන්ගේ PC එකේ කියන්නේ මේ මේකට ගිහිල්ලා this PC එකට යන්න. ඊට පස්සේ ඒක properties this PC එකේ right උඩ right click කරලා ඒක properties කියන එකට යන්න. ඒක මෙතන තියෙන system protection කියන එකක් ඒකට යන්න. ඒකේ advanced කියන එකක් ඕගලන්න මේ වගේ windows එකේ තියෙනවා පේනවා. ඒකේ මේ performance කියන එකේ setting වලට යන්න. ඊට පස්සේ ආයෙත් ඒකේ advanced කියන එකට යන්න. ඊට පස්සේ මෙතන මේ විදියට මේ window එකේ change කියලා මෙන්න මෙතන එකක් තියෙනවා. එන්න ඒකට යන්න. ඊට පස්සේ ඕගොල්ලෝ දැන් මේකෙදි වෙන්නේ ඕගොල්ලන්ගේ hard එකේ ඉඩ ප්‍රමාණයක් අරගෙන RAM එකෙන් hard එකේ ඉඩ ප්‍රමාණයක් අරගෙන RAM එක වගේ ඒ ඉඩ ප්‍රමාණය share වෙලා ඒ කියන්නේ පොඩි RAM එක වගේ මෙහෙවරක් කරලා දෙන එක තමයි වෙන්නේ. ඕගොල්ලන්ට ඒක කරනකොට hard එකේ ඉඩ ප්‍රමාණයක් යනවා. ඒකින්ද මේ ඉඩ ප්‍රමාණය ඕගොල්ලන් PC එක ගන්නවා. ඒ ගන්න ඉඩ ප්‍රමාණය මොකෙන්ද දෙන්න ඕනේ මොන පාටිෂන් එකෙන් දෙන්න කියලා මෙතන තෝරලා දුන්නේ. මේ මම 100 එකකින් ඒ පාටිෂන් එක වෙනුවට තෝරලා දීන්නේ 100 තමයි. මේ මම දැන් GB 2ක් මෙතන දීලා තිනවා. ඕගොල්ලන්ට ඕන නම් GB 4ක් GB 5ක් ඕන ප්‍රමාණය දුන්න හැයි GB ප්‍රමාණය වැඩි වෙන තරමට ඕගොල්ලන්ට වාසිදායකයි ගේම් එක ස්ටක් වෙන එක නතර කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වීඩියෝ කරලා සෙට් කියලා ඕකේ කරන්න. දැන් මට මෙතන අප්ලයි කරන්න දෙන්නේ මම ඒකේ වෙනසක් කරේ නැති හින්දා අප්ලයි කරලා ඊට පස්සේ ඕකේ කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ PC එක රීස්ටාර්ට් කරන්න කියලා කියනවා. මේ ඕගොල්ලෝ ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා ওই විදියට රීස්ටාර්ට් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ මේ PC එකේ ස්ටක් වෙන ගේම් ඒ වගේ වෙලා සාමාන්‍ය තත්ත්වකින් හොඳ වෙයි. මේ තවත් ඕගොල්ලන්ගේ PC එක ස්පීඩ් කරගන්න ක්‍රමයක් තියෙනවා. මේ ඒක තමයි මෙතනට ගිහිල්ලා මේ Windows key එකයි R එකයි ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට 100 100 ලකුණු ගහලා temp කියලා ගහලා ආයේ 100 100 ලකුණු ගන්න. ඊට පස්සේ මේන files තියෙනවා. ඒව Windows folder එකේ තියෙන අනවශ්‍ය files. ඒ ඔක්කොම ටික delete කරලා දාන්න. කිසිම දෙයක් වෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. මේ විදියට delete කරලා දාන්න. ඒ ඔක්කොම අනවශ්‍ය ෆයිල් ඕගොල්ලන්ගේ hard එකෙන් ඉඩ ප්‍රමාණයකුත් ඒකට අරන් තිනවා. ඒ ටිකත් අයින් වෙනවා. හරි මේ දැන් ඉස්සෙල්ලා අපි ගැහුවේ 100 100 temp කියලා. මේ දැන් මේකේ 100 100 කපලා temp විතරක් ගන්න. ඊවසේ ආයේ මේ ටික ඔය විදියට ඩිලීට් කරලා ගන්න. හරි මේ ඒ වගේම මෙන්න මේ විදියට ගහලා ඕකේ කරන්න. විශාල පොඩි වැඩීමක් වුණා. මෙන්න මේ විදියට ගහලා කරන්න. ඊට පස්සේ ඕගලන්ගේ මෙන්න මෙතන ස්ටාර්ට්අප් එකේ ඕපන් ටාස්ක් මැනේජර් කියලා එකක් තියෙනවා. මෙතන මෙන්න මේ විදියට ඇප්ස් ටිකක් ඇති. එන්නේ ඇප්ස් වල ඕගලෝ මෙන්න මේ විදියට ඕපන් වෙලා තියෙන මේ අනවශ්‍ය ඇප්ස් ඩිසබල් කරලා දාන්න. එතකොට ඕගලන්ගේ ඩෙස්ක්ටොප් එක ඔන් වෙන කාලය අඩුවේ. එතකොට ඕගලන්ට ඒක ලොකු පහසුවක් වෙයි. ඒක හින්දා මේ විදියට කරන්න. ආය ඕගලන්ට ඒව enable කරන්න ඕන නම් මෙතනින් enable කරන්න පුළුවන්. හරි යාළුවනේ මේ වීඩියෝ එක බලවල ඕගලන්ට බොහොම ස්තුතියි. මේ වගේ තවත් වීඩියෝ එකක් මම දාමු ගමන් ඕගලන් ෆෝන් එකට ගේන්න. හරි ඩෙස්ක්ටොප් එකට හරි ගේන්න ගන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එකට click කරන්න. එතකොට මම දාන වීඩියෝ එසනින් ඔයාගේ ෆෝන් එකට හරි ඩෙස්ක්ටොප් එකට හරි ගෙන්න ගන්න පුළුවන්.
මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු.